ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුන්වෙනි එක්දින තරගයට හෙට සෙල්ලම් කරන්නේ කොදෙව් කණ්ඩායම පරාජයට පත් කළාට පස්සේ ලංකාවේදී එක්දින තරගාවලිය ජයග්‍රහණයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්. දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ එකපෙකින් ජයග්‍රහණය කරලා තියෙන නිසා තුන්වෙනි තරගයේ ගොඩක් උණුසුම් වෙන්න පුළුවන්. දෙවෙනි තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුණත් තුන්වෙනි තරගයට වර්ෂාව නරක විදිහට බලපාන එකක් නැහැ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. තරගයට කලින් දවසේ දවස පුරා ප්‍රේමදාස ක්‍රීඩාංගණය වට කලාපය වියලි කාලගුණයක් තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. පළවෙනි තරඟ දෙකටම ලැබුණා වගේ ප්‍රතිකරුවන්ට යෝග්‍ය තනතිල්ලකුත් තුන්වෙනි තරගයටත් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. දෙවෙනි තරගයේ ශ්‍රී ලංකා පන්දුවීම ප්‍රතිකරණයේ වගේම පන්දු රැකීමත් දුර්වල තැනක තිබුණ නිසා තුන්වෙනි තරගයට එද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වරද හදාගන්නම වෙයි. දකුණු අප්‍රිකා කණ්ඩායම දඟපන්දු යවන්නන්ට ස්විප් පහර නොදී එල්ල කරන නිසා අපි පන්දු යවන්නෝ මේ ප්‍රතිකරුව පාලනය කරන්න අලුත් උපාය මාර්ගයක් සොයාගන්නම වෙයි. තනතිල්ල භයානක විදිහට දඟ කැවෙන්නේ නැති නිසා මේ විදිහට දකුණු අප්‍රිකා ප්‍රතිකරුවන් දඟපන්දු යවන්න හමුවේ සාර්ථක වෙන විදිහ තමයි අපිට පේන්නේ. පළවෙනි තරගයේ හොයාගන්න බැරි වුණු පතිතේ දෙවෙනි තරගයේ වෙද්දී රබඩා ඇතුළු දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන්න හොයාගන්න සමත් වුණ නිසා නව පන්දුවෙන් දකුණු අප්‍රිකා පන්දු යවන්නන් එල්ල කරන පීඩනය ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට ලොකු පීඩනයක් වෙයි. බොදුරට තීරණාත්මක තරගයට අධ්‍යක්ෂ බහුල ප්‍රතිකරු දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඉන්න තියෙන අවස්ථාව වැඩි. චන්දිමාල් අවසන් වතාවට කොදෙව් කණ්ඩායමේ තරගාවලියේදී තමයි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් දින තරගයකට සෙල්ලම් කරන්නේ. කොහොම වුණත් 1992 ආරම්භ වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක් දින වංශ කතාවේ කවදාවත් දකුණු අප්‍රිකා කණ්ඩායමක් ශ්‍රී ලංකාව පිටුපිට තරග දෙකකදී ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පරාජයට පත් කරන්න සමත් වෙලා නැහැ. ඒ නිසා ඒ ඉතිහාසයේ තුන්වෙනි තරගයේ වෙනස් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් මොපිය subscribe කරන්නත් cricket world කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.